මං කිව්වේ විශේෂයෙන්ම අතපය පාවිච්චි කරපු ඒ චන්දිකාර මාංශිවරුන්ට. එයාට අනෝ එකක් සෞඛ්‍ය තත්ත්වයේ මා එනිසා කවුරු හරි හරියට අතපය මත පාවිච්චි කරන්න දන්නේ කියලා පාවිච්චි කරලා ඒක පොඩිලා දෙන්න කියලා මට නිකන් හිතෙනවා. ඒ නිසා මේ එම අතපය පාවිච්චි කරන්නේ යාපේ පාටනේ වා ඒ යාසී චර්ම කතනේ එම ආත්මය ප්‍රථම සිදුවේ දැත මාත් කරගන්න මත් දාගෙන ගහන්න එම තරන් අපේ මනසිවරු තේ වෙලා සමක ආත්මය හසේම මනසිවරු හදන ආත්මය ගැටලෙන් ඒ වත්තකු අලවෙනි අවස්ථාව ඒක ගැන ලැජ්ජාව මනසිසෙන් අර මහින්දරාජ පක්ෂ නැතිමා සලම් පැනලා මේ පොලිසියේ හරක්ට පල්ලු කරගෙන ගියා කියන දැන් මට කියේ. අපි කවුරුවත් මේ පොලිසියට ගහනවා ඒ වෙලාවේ ඒ මන්සියෝ හදලා ඉන්නවා. හැබැයි අනතාව වෙනුවෙන් අපේ උත්තරී කරන අපේ නීතිය හදන කරන ප්‍රතිපත්ති හදන තැනට තේරෙන හදන දෙයක් ඔහු ගෞරවනීය සම්මානනීය පුද්ගලයෙක් ඔහු රස්යාව පාරේ ගංජකාරයෙක් පසු පාරේ හරෙක් නෙවෙයි ඒකේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳව අමාරුවේ ප්‍රශ්නයට කලබල වෙච්ච අයි එන්න අහන්න අපි 94 ආත්ම බලයේ සම්පෙලා අවුරුදු 15කට පස්සේ යාපනය අල්ලගන්න යාපනයේ අල්ලගැනීමේ සටන බිහිවේ ප්‍රධාන වශයෙන් ජපන් අමුතරාප අලුත් පස්සේ අපි ආපනේ සිංහ පොඩි ඔසවන්නේ මතක කියලා ආපනේ කියනවා. එසයිත් මතක සාල වයිරක් කිසිකින් කරන්නේ ඉන්නකොට අව කණ්ඩායම් කියන යෝජනාගේ අමුද අපතක් නැත් මතක තිබුණා. මම රාසිතේ සදා පුසා ගන්න ආරක්ෂාවට යොදවන්න ඕන ලොකු ආරක්ෂාවක් පිළිබඳ විශේෂ කුමක් ලැබුවාද
ඒ විශේෂ පුහුණුවක් ලැබුවා ඉන්නේ හමුදාවෙ නෙවෙයි. එයා ඉන්නේ ස්ටීෆ් එකේ. ඉතින් මගේ හමුදාවේ 50ක් අරගෙන ස්ටීෆ් පාරක් අතුල් කරා. මට ඒ ලංකාවේ හිට කිසිම ජනාධිපතිවරයෙකුට නැති තරක් විශාල ආරක්ෂාවක් දීලා තියෙනවා. ඇත්තටම මේ අයි දිනේ එච්ච දේකට තිහක් එයා කනගාටු තමයි දන්නවා. මන්ත්‍රීවරුන් සමහරවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයන් වෙන්න පුළුවන්.
පක්ෂයක් හැටියට මේ නීතිමය මේ විනය පියවර ගැනීම හැදීම පක්ෂයක් හැටියට විනය පියවර ගැනීම අයිති පක්ෂයට මේ කාරණය උදේ යාව පක්ෂයෙන් ඉවත් කරන්න බලන්නේ එහෙම ඉවත් කරොත් ඒක මාත්‍රිකව නැති වෙනවා.